All my people on the floor, party all night. Don't want some more, some more. We battle to the bone under the light. We never stop, we roll. We never stop, we roll. We roll, we roll, we roll, we roll, we roll, 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 roll. දැන් කතා කරන්න සූදානමින් ඉන්නේ හරිතත් එක්ක. ඉතින් හරිත කියන්නේ තද මේ වැඩ කටයුත්තේදී ගොඩක් කැපිපෙනෙන චරිතයක්. මොකද එයත් ගොඩක් මහන්සි වුණා මේ කටයුත්ත මේ තරම් සාර්ථක විදිහට පවත්ව ගන්න. මුලින්ම මම කැමති ඔයාගෙනුත් අහන්න මොකද හිතෙන්නේ අද දවස ගැන. අද දවස ඇත්තටම සන්තෝසයි. අපි හිතුවේ නෑ මෙච්චර මේ කියන්නේ අන්තිම මොහොතේ මේ වගේ කට්ටියගේ උද්‍යෝගයක් ඒ වගේම කට්ටියගේ මෙච්චර පැසසුමක් ලැබෙයි කියලා ඇත්තටම සන්තෝසයි වැඩිද. දැන් අපි දැක්ක ඔයා ගොඩක් සක්‍රීය මේ හැම කටයුත්තකටම දායක වුණා. මට කියනකො කොහොමද දැන් මේ සංග්‍රහවේ අදහසක් ආව වෙලාවෙ ඉඳන් මේ සංග්‍රහව අද මේ එළි දැක්වීම වෙනකන් ඔගොල්ලෝ පියවරෙන් පියවර මේක සාර්ථක කරගත්තේ? ඇත්තටම ඉස්සෙල්ලාම අදහස දුන්නේ අපේ සමන්ස තමයි. ඊට පස්සේ අධ්‍යයන කවයේ සිටින අනික් ගුරුවරුත් කිව්වා මොන හරි අලුත් දෙයක් කරන්න මෙච්චර කල් කරපු කට්ටියට කලාවට වැඩි අලුත් දෙයක්ම කරන්න කියලා. ඒ බාර අපි මැගසින් එක කරමු කියලා මේ පටන් ගත්තේ. ඒකෙදී අපිට ඇත්තම හොඳ කතුරු මණ්ඩලයක් හම්බුණා. ඉතින් යාළුවත් එක්ක අපි හිමින් සැරේ ප්ලෑන් කර කර සතියේ එක දවසක් දෙකක් අනිවාර්යෙන් මේ හම්බෙලා කොළඹට ඇවිල්ලා හම්බෙලා ඉතින් ප්ලෑන් කර කර කළා. අන්තිමට කොහොමද අවසාන මොහොතේ අපි මේ දක්වා ඇවිල්ලා සාර්ථක කරගත්තා. දැන් ඕගොල්ලෝ හැමෝටම උනන්දුව තියෙනවා, හැකියාව තියෙනවා. හැබැයි මූල්‍යමය දායකත්වයේ කියන්නේ ටිකක් අභියෝගයක්. කොහොමද ඒ අභියෝගය ජයග්‍රහණය කළේ? ඇත්තන මුලදී අපි ස්පොන්සර්ෂිප් අරගෙන කරන්නයි ලැහැත්තුනේ. ඊට පස්සේ ඒකටත් අපි හුඟක් උත්සාහ කළා. පස්සේ දෙවෙනුව කතා වුණේ කට්ටියත් එකතු වෙලා මේ වැඩේ කරමු කියලා. ඊට පස්සේ ක්ලාස් එකේ අපි අන්තිම දවස්වල මෙහෙම අභියෝගයක් තියෙනවා අපිට කියලා කියපු වෙලාවේ ක්ලාස් එක කට්ටිය කිව්වේ හරි අපි කට්ටිය එකතු වෙලා අපි හරි දාලා වැඩේ කරමු කියලා. ඊට පස්සේ එහෙම වෙලා කට්ටියත් එකතු වෙලා මේ වැඩේ කරගත්තා අපි මැගසින් එකේ. දැන් ඔයා කොළඹින් පිට ඉන්නේ. ඉතින් මේ වැඩ කටයුතු වලට මේ තරම් කැපවීමෙන් දායකත්වය දක්වනවා. ඒ වගේම ජනසන්නිවේදනය ඉගෙන ගන්න මොනවාද ඔයාගේ බලාපොරොත්තු? ඇත්තට අපේ දේවල් රැකගෙන ලංකාවට දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කලින් ඒ කියන්නේ අපේ දේවල් හුඟක් මන් නම් ඇත්තටම අපේ දේවල් හුඟක් අගේ එනවා. දැන් අපේ දේවල් කියන්නේ අපේටම ආවේනික දේවල් ගැන හුඟක් මං අගේ එනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපේ දේවල් රැකගෙන අපේ දේවල් අපේ අනන්‍යතාවය ලෝකෙට කියාපාන විදියක් යොදා ගන්න විදියක් තියෙනවා නම් ඒ දේ වෙනුවෙන් අපි මේ අපකපවි ක්‍රියා කරනවා. මේ ඩිප්ලෝමා පාඨමාලාවේ යම් කිසි කාලයක් ඉගෙනුම් කටයුතු කරලා මේ වගේ විශේෂ බාහිර කටයුතු වලින් හොඳ අත්දැකීම් ලබාගෙන ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොට තමන්ගේ මාර්ගය කොහොමද හදාගන්නේ කියලා. අපි බලාගෙන ඉන්න කවුරු හරි ඉන්නවා නම් මේ විෂයට ආස කරන මේ විෂය හදාරන්න කැමති මොන වගේ උපදෙසක්ද මොන වගේ අදහසක්ද එයාට දෙන්න සූදානම් වෙන්නේ? මන් නම් දෙන්නේ ඇත්තනම උපදෙස තමයි. ඉස්සෙල්ලම අපි දැනගන්න ඕනේ මේ ප්‍රායෝගික පැත්තත් එක්කම න්‍යායික පැත්ත මොනවද වෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි මන්නන් දකින විදිහට හොඳ ස්ථානයකින් ඒ සඳහා ඉස්සලා අධ්‍යයනය කරන එක. අධ්‍යයනය කරලා ෆීල්ඩ් එකට එනවා නම් වඩාත් හොඳයි කියන තර්කේ තමයි මම ඉන්නේ. ඉතින් කැලණි විශ්වවිද්‍යාලය වගේ හොඳ ජන සංවේදන අංශ වලින් ඇත්තටම හොඳ ඩිප්ලෝමා එකක් මේක අපේ මේ පවත්වන ඩිප්ලෝමා එක. ඉතින් හැකියාවට ඊගාග අවුරුද්දේවත් රෙජිස්ටර් වෙලා මේ දේ කරගෙන ඉදිරියට යන්න කියලායි මං ආදරයෙන් මතක් කරලා ඒ සියලු දෙනාම ආදරයෙන් කැඳවන්නේ එන්න ඊගාපාර ඉඳන් මේ ජනසන්නිවේදන පාර්ණව හදාරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා. ගොඩක් ස්තුතියි අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට. ඉතින් අද දවස ගොඩක් සාර්ථක දවසක්. මෙතන අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ටම ඒ සාර්ථකත්වය ඒ සතුට තමයි ඔවුන් අපිත් එක්ක මේ විදිහට බෙදා හදාගන්නේ. අපි ඕගොල්ලන්ට බොහොම ලස්සන ගීතයක් බලන්න එක්කගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. අපි මේ ගීතය බලලා ආයෙත් එකතු වෙමු වැඩසටහනත් එක්ක.